කකුල් සමගින් දැන් ඉසුරි නැති ක්ලීන් හිසකට නව ක්ලියර් මෙන් ඩීප් ක්ලෙන්ස් සීනි කිලෝ එකකට රුපියල් 50ක් අය කරපු බද්ද 125ට අඩු කරේ අපි මේ පිළිබඳ අධිකරණයට ගියා මොකද මෙතන දැවැන්ත බදු වංචාවක් සිද්ධ වුණා ඒ බදු වංචාව රුපියල් කෝටි 1500කට වැඩි බදු වංචාවක් සිද්ධ වුණා මොකද ඒ වෙනකොටත් වරායට ගෙනල්ල තිබිච්ච සීනි වලින් මේ විශාල බදු ප්‍රමාණයක් ඒ වංචාකරුවන් විසින් ආණ්ඩුවේ ගජමිත්‍රයන් විසින් හොරා කෑවා මෙට්‍රික් ටොන් 90000ක් ඒ වෙනකොට සීනි ගබඩාවල් වල තියනවා කියලා ජනතාවට පොරොන්දුක් වුණා ඔක්තෝබර් මාසෙන් පස්සේ නොවැම්බර් දෙසැම්බර් මේ පෙබරවාරි අප්‍රේල් වෙනකන් ඔවුන් සීනි ආනයනය කළා මෙට්‍රික් ටොන් 90000ට වඩා වැඩියෙන් එහෙමනම් සීනි තියෙන්න ඕන වෙල්ද පොලේ ඒ ඒ උපරිම මිල සීමාව කියන එක අප්‍රේල් මාස ඉවත් කළා අප්‍රේල් මාස ඉවත් කරද්දී ආණ්ඩුව දුන්නු සහතිකය තමයි මිනිසුන්ට ජනතාවට සීනි හිගයක් නැහැ ඒ නිසා දැන් ප්‍රශ්නේ ඉවරයි කියලා නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ දැන් පාරිභෝගික කටයුතු ඇමතිවරයා කියනවා මිල පාලනයක් නැති නිසා රුපියල් 100කින් මිල වැඩි වුණත් මට කරන්න දෙයක් නැහැ කියලා එතකොට එදා රුපියල් 80ට ගෙනාපු සීනි මෙට්‍රික් ටොන් 90000ක් විතර ගබඩාවල තිබිච්ච සීනි තමයි අද මේ රුපියල් 100ක 110ක 120ක ලාභ තියාගෙන තොග මිලටම ලාභ තියාගෙන අද වෙළඳ පොළ නිකුත් කරමින් ඉන්නේ මේක එතකොට ලෝක වෙළඳ පොළේ ඩොලරයත් එක්ක තියෙන ප්‍රශ්නයක්ද නැත්නම් ලංකාවේ වෙළඳ පොළේ ආණ්ඩුවේ ගජ මිත්‍රය විසින් සීනි හංගගෙන වෙළඳ පොළට නිකුත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රතිඵලයක්ද මේක තමයි ඇත්ත යථාර්ථය කට උත්තර නැති වෙන්න කලින් සිග්නල් ඩීප් ක්ලීන් එකකට මාරු වෙන්න